ඇතුළා ඉන්නේ අනිමල්ලා YouTube channel එකත් එක්ක. ඉතින් අද ඔයාලා බලන ඇති අපි මේ වෙනස්ම පරිසරයක ඉඳන් අද මොකක්ද මේ කරන්න යන්නේ කියලා. මොකද අද ටිකක් මට විශේෂයෙන් වැඩි ආයතනයකින් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අද ඉන්නේ පරිසරයත් එක්ක. අපි අද ඌරු එකක තමයි ඉන්නේ. ඉතින් මේ ඌරන්ගේ ගොඩක් වෙලාට මෙයාලගේ සභාවේන කෑගහ තමයි ඉන්නේ. ඉතින් ඒකෙන් හින්දා අපිට වීඩියෝ එකකට පොඩි බාධාවක් වෙන්න පුළුවන්. ඒක ගැනත් තරම් හිතන්න එපා. ඒත් අපි අද ඉන්නේ ඌරු එකක. ඉතින් ඒකදී අපි අද විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ සාමාන්‍යයෙන් අලුතෙන් උපන් පැටවුන් ටිකකට කොහොමද අපි සලකන්නේ කියන එක. ඉතින් අපි කලින් වීඩියෝ එකත් කතා කරා අලුත උපන් ගවයෙක් ගැන. ඉතින් ඒකදී ඒගොල්ලෝ අපි අද බලාපොරොත්තු වෙනවා අලුත උපන් टीथ कटिंग नीडल टीथ कटिंग मुख्य दिन में ऊर पटाऊंगे दुटाक तीवन अभी दाना वाल ऊर अभी दिन दल दी दिखना मेन में नीडल टीथ प्रधान आवासीय अब एक मौस आगे दाना गिरीबन आगे टीथ हाँ बुड़वा එතකොට එකෙන් අමෞතතාවක සානිදායක වෙන්න පුළුවන් අදුවාල හැදිලා අනිසද්දුට කිරිබොන්න වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ පැටවුන්ගේ දත් කැපීම සිදු කරනවා. ඒකදී ප්‍රධාන වශයෙන්ම දතේ ඉතපටස විතරයි නීඩල් පොයින්ට් එක විතරයි අපි අයින් කරන්නේ. ඒ වගේම අපිට තවත් දෙයක් කරන්න පුළුවන්. මේ සතාගේ වර්ගය කැපීම සිදු කරන්න පුළුවන්. වර්ගය තබන්න ප්‍රධානම හේතුව තමයි මේ සත්තු එකිනෙකාට කා ගන්න මෙන්න මේ වර්ගය තියෙද්දි මොකද අපි තර කරන සත්තු ගොඩක් කරාට පිළිවි සත්තු මේකට හදන්නේ. මෙයාලා වර්ගය කා ගැනීම සිදු කරනවා. අනික් කාරණය තමයි මෙන්න මේ සතුන්ට අයන් ඉන්ජෙක්ෂන් එකක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සතුන්ගේ යකඩ උණුතාවය මගහරවා ගැනීම. ඉතින් අපි දන්නවා ස්වභාවයෙන් ජීවත් වෙන සතුන් නම් පස්ස ආහාරයට ගැනීම තුළින් ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ යකඩ අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඉතින් නමුත් මෙන්න අපි ඇති කරන සතුන්ට ඔවුන්ට යකඩ අවශ්‍යතාවය අපි පිටතින් ලබා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේක කුඩා කාලයේදී ලබා දෙන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම उपदी दवास वगे लादेनों पलपदी लबाद किसी गटूवाकना अभी एक डोस विधि शतकुट मिलीटर एकत्तम बाधिताकर अभी दम बल मेन मे क्रियाकारकमेंगेमता अब तवत्वाचन क्रियाकारकमकर मेन मे कुा पट उ पीरमी सत उत्तने वक्कर अभी तरकर पट्टी अभिजन कटागरों तरकर अब सत्ंगे उषण वत्कर दाने वाली वर्तन ගන්නවා ඉතින් අපි අද ඒකනම් බලන්නේ නැහැ මොකද අපි වෙනත් දවසක වීඩියෝ එකකින් කරමු අපි අද දැන් බලමු අපි ඉතින් සෙටින් කතා කර නීලිටිස් ඉවත් කිරීම ටයල් ලොගින් කිරීම ඒ වගේම අයන් ඉන්ජෙක්ෂන් එක ලබා දෙන ආකාරය අපි දැන් බලමු विशेष उपकरण उपकरण वागन बैंक मेन मे नील कटर उपन उपकरण मैं सदा उदाहरण अलागे नीडल टीथ मैं पेन उड़े पेन मेन मे उठे उल्वल मेन मे चापड़ा अभी प्रधान वलूर दी दल दिग लक दल तीन लकड़ा प्रधान अभी हानिकरण नमूत
කටියගේ පෝෂණයටත් ඒ වගේම මවගේ සෞඛ්‍ය ආරක්ෂාවටත් ගොඩක් ඉවහල් වෙනවා. ඉතින් මේක සතාට කරදරයක් වගේ වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ගොඩක් ප්‍රතිලාභයක් සතෙකුට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු දෙවෙනි කාරණාව සතෙකුගේ වල්ගය කොහොමද කපන්නේ කියලා. ඉතින් මෙන්න මේ අස්සටම වල්ගය කපන්න ප්‍රධාන හේතුව තමයි මේ සත්තු අපි තර කරන්න ගන්නකොට සත්තු වර්ධනය වෙනවත් එක්කම සත්තු එකිනෙකාට කා ගන්නවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ වල්ගය හෙල්ලි හෙල්ලි තියෙන අවස්ථාවේදී අනිත් සතෙක් ඇවිල්ලා මේ සතාගේ වල්ගය හපලා ඉතින් එහාට තුවාල වෙලා ගොඩක් වෙලාවට සතුන්ගේ මරණය පවා සිදු වෙන්න පුළුවන් මෙන්න මේ කා ගැනීම නිසා. ඉතින් අපි අන්නේට අවම කරන්න අපි මේ සතාගේ වල්ගය ඉවත් කරනවා. ඉතින් අපි බලමු කොහොමද ඒක ඉවත් කරන්න කියලා. හරි. ඇත්තටම අපි සතෙකුගේ මේ වගේ තියුණු කතුරක් භාවිතා කරන්න පුළුවන් වල්ගය කපන්න. ඉතින් ඇත්තටම මේ වල්ගය සාමාන්‍යයෙන් අපි දෙකට යනවා ගොඩක් දෙකට යනවා මේක සාමාන්‍ය සෙන්ටිමීටර භාගයක් විතර ඉතුරු වෙන්න අපි මේක පොඩි යන්තම් පෙරන්න ඔබන ගාන ඉතුරු වෙන්න මේක කපලා ඉවර කරනවා. ඉතින් මේක සතාට වේදනාවක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේ සතු කෑ ගහනවා? මොකද මේ ඉවර කියන සතා අපි අල්ලත් දින කොහොමත් විතරම කෑ ගහනවා කලබල වෙනවා. ලොකු සතුත් එහෙම පොඩා සතුත් එහෙම ඒ වගේම තමයි මෙන්න මේ සතුන් කෙලවරට අපි විස බීජ නාශනයක් දව්වයක් දාන්න ඕනේ. මොනවහරි විස බීජ නාශනයක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ස්ප්‍රේ එකක් ගහන්න පුළුවන් නැත්නම් මේ වගේ විස බීජ නාශනය කරන. ඉතින් අපි මෙන්න මේකෙන් පොඩ්ඩක් පොඩ්ඩක් මේ කැපුම් කරවලට දානවා. ඒ වගේම තමයි අපිට අවස්ථාවකදී නම් මේ මාගේ වැඩි වශයෙන් තියෙනවනේ එතන අපි කතා කරා කලින් වීඩියෝ එකකින් ගව පාලනයේදී මේ කපන්න පුළුවන් කියලා. ඉතින් මේක කපන ඉවත් කරලා එකකටත් අපිට ඕනම් පොඩි ස්ප්‍රේ පොඩ්ඩක් නදින්නෝ ඇදින කාන්ට වගේ පොඩ්ඩක් ගහලා තියන්න පුළුවන්. එතකොට ඒකත් විසු බීජ වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි ක්‍රියාකාරකම් දෙකක්ම කරා මේ අරතෝපන් නూరు ගැටිය සම්බන්ධව. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ තුන්වෙනි ක්‍රියාකාරකම තමයි අයන් ඉන්ජෙක්ෂන් එක. ඒ කියන්නේ යකඩ स्वाभाविक අපි දන්නවා පස්ස ආහාරයට ගන්නවා. ඉතින් මේ පස්ස දෙන් යාට යකඩ හම්බෙනවා ප්‍රධාන වශයෙන්ම. නමුත් අපි මේ උපස්තව ඒ වගේම වාණිජ පුරන් හදද්දී වුන් කෝඩුවක නම් ඉන්නේ පස්ස ආහාරයට ගන්න බැරි වෙන හින්දා ඔවුන්ට යකඩ ලබා ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපිට මේක ප්‍රධාන වශයෙන්ම එකදින පටවන්න යකඩ අපිට ලබා දෙන්න පුළුවන්. අපි ඒකට යකඩ ලබා දෙන ආකාරය අපි එහෙනම් බලමු. හොඳයි, එහෙනම් අපි බලමු මේ අයර්න් ඉන්ජෙක්ෂන් එක ලබා ගන්න කොහොමද කියලා. අපිට ඒකට සිරින්ජරයක් ඕන වෙනවා. සාමාන්‍ය මිලි එකක් වගේ තමයි අපි ලබා දෙන සතෙකුට. මේක අලුතෝපන් පළවෙනි දවසේම ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දින 3ක් වගේ ඇතුළත ලබා දෙන්න පුළුවන්. ඉතින් අපිට ඒකට වන් එම් එල් දාන්න පුළුවන් සිරින්ජ එකක් අවශ්‍ය වෙනවා. අපිට මේක නම් ටිකක් ලොකු සිරින්ජයක්. නමුත් ප්‍රශ්නයක් නැහැ. වන් එම් එල් අපි ඒකට අපි ලබා ගන්නවා මෙන්න මේ අයන් ඉන්ජෙක්ෂන් එකෙන්. इंजक्ष आकार मनुष्य पेशी वाले दिन बोलवा मेकअप लबादेन मनुष्य पेशी वाले दिन मेक सामान्य सत्ता सामान्य मस्ती है कनक समय तौर का दिन बोलवा नमक मैंने तयकट वागे मे सम සමත යටින් අහු මේ ඇදලා සම අදින් නැතුව සාමාන්‍යයෙන් තයයකටම වදින්න මේක මෙහෙරදීව එන්න ඉන්ජෙක්ෂන් එක දෙනවා මුලපටක් නෑව මුලපටකට ගාලා අපිට මේ මොහොත ගන්න බලන්න ඕන. ඉතින් අපි දැන් දැක්කා මේ සතාගේ අපි දත්කපීම සිදු කරා. ඒ වගේම වර්ගය කැපීම සිදු කරා. වර්ගයට විස බීජ නාශක අපි ආලේප කරා. ඒ වගේම පැකණියත් අපි සපල දාලා ඒකට විස බීජ නාශනය ආලේප කරා. මේ වගේම යකඩ එන්නත් සතාට ලබා දුන්නා. ඉතින් මෙන්න මේ ක්‍රම තුලින් අපිට ඌරු කාරණේ වඩාත් වාසි ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රැක්ටිස් එක කරවලදී
අපිට විශාල රාශි ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි අපිට තවත් තෝරන්න කරන්න පුළුවන් ඇත්තටම මෙයාලා ගහනකොට පිරිසකට නම් අපිට කතාවේ උචන කොචනක් ඉස්සර කරන්න පුළුවන් තර කරන සතෙකුන් නම් ඉතින් අපි මේ අවස්ථාවේදී කරන්න යන්නේ අපි පුළුවන් තරම් වීඩියෝ එකකින් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් අපි ගිහින් එන්න अपे एनिमल लॉ यूट्यूब चैनल के सब्सक्राइब करना अपे अपे अपलोड करना वीडियो लगा करना वरना क्लिक अपे वीडियो का अपलोड करना बढ़ा करना बोलवा है ना अपे मैं वीडियो है इधर वीडियो वाली हम वे